අනන්ත යුටියුබ් නාලිකාවහරහා එකතු වෙන පින්වතුන් සියලුවම දෙනාට තෙරුවන් සරණයි. අද දවස තුළදී කෙටි දහම් පණිවිඩයක් බෙදාගන්නට මේ අවස්ථාව යොදාගන්නවා. ලෝකයේ ජීවත්වන හැම දෙනාටම විවිධ ප්‍රශ්න, කරදර, ගැටලු, බාධාවන් තියෙනවා. එක මේ ලෝක ස්වභාවයක්. හැබැයි මේ අතරින් අවංකවම ජීවත්වන පිරිසටත් කරදර බාධාවන් තියෙනවා. ඒ පිරිස් කියනවා අනිත් අයට සාපේක්ෂව ගත්තාම, මේ ලෝකේ ජීවත් වෙන වැරදි වැඩ කරන පිරිසට සාපේක්ෂව ගත්තාම මේ අවංකවම ඉන්න අපිටනේ මෙහෙම කරදර වෙන්නේ. ඒ අවංක පිරිස දක්වන ප්‍රතිචාර තමයි මේ. එතකොට ඇත්තටම අපි බලන්න ඕනේ මේ අවංකකම නිසාමද මේ කරදර එන්නේ. කියන්නේ වැරදි කරන අයට එයාලට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ නැද්ද? ඇයි මේ අවංක අයටත් කරදර එන්නේ? ඔන්න ඔය ගැටලුව ගොඩක් පිරිසකට තියෙනවා. එතකොට ඇත්තටම දැන් අපි අවංකයි නම් අපි අද අවංක කෙනෙක්. එතකොට ඇයි අපිට මෙහෙම කරදර එන්නේ කියලා බලනකොට දැන් අද අපි අවංකවම කටයුතු කරාට, කියන්නේ දස අකුසලේ පුළුවන් තරම් වෙන් වෙලා කටයුතු කළත් අපට ඇයි මේ කරදර බාධාවන් එන්නේ කියලා බලනකොට අද අපි හොඳට හිටියට ඒ අනන්ත සංසාර ගමනක් පුරා එනකොට අපි කරලා තියෙන්නේ සිතින් කයින් වචනෙන් තිදොර මුල් කරගෙනම කරලා තියෙන්නේ මේ ලෝක සත්‍යයා කෙරෙහි මහා වැඩක්, අසාධාරණයක්, වරදක්. ඒ පිරිසට හිංගිහිංසා කරන, හිංගිහිංසා පමුණුවන ඔහොම දේවල්ම තමා කරලා තියෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේලාට, සද්ධර්ම රත්නයට, සංඝ රත්නයට, ගුණ උතුමන් වහන්සේලාට, ඉතින් ලෝක සත්‍යෝ කාට හරි අපි කරලම තියෙන්නේ හිංගිහිංසා පමුණුවන වැඩ. එහෙම වැඩපිළිවෙලක් කරානා. අද අපි කොයිතරම් හොඳට හිටියත් අපි අර සංසාර ගමනේදී කරන ලද ඒ පාපයන් අපිට අනිවාර්යයෙන්ම පරිසම් විඳින්න සිද්ධ වෙනවා. ඒක අද විඳිනා වෙන්නත් පුළුවන්. මතු අනාගතයේදී අපේ භවය කොහොම තියෙනවද අපි දන්නේ නැහැ. අපි නිවන සැනසෙන වැඩපිළිවෙල නම් අපිට ගෙවා දමා ගන්න පුළුවන්. ඉතින් අපිට තවත් සංසාර ගමනේ යන්න තියෙනවා නම් අන්න ඒ ආකාරයෙන් මතුවටත් විඳින්න හේතු සකස් වෙනවා. එතකොට අපි හැම මොහොතකම දැන් මෙහෙම අපි අද අවංකවම හිටියත් අපිට කරදරයක් බාධාවක් එනවනේ කියලා ඒකට දුක් වෙවි, ලැත වෙවි. එහෙම ඉන්නවට වඩා අපි හැබැයි අද හොඳට හිටියත් අපි පෙර සංසාරේ මේ කරගෙන ආපු දේවල්මනේ කියලා අනේ අපේ කරුමනේ කියලා එහෙම හිතලා පස්සට දාන්නේ නැතුව අපි සංසාර ගමනේ මේ ලෝක සත්‍යයට මහා වඩක් අසාධාරණයක් කරලා ගුණතුමන්ට මහා වඩක් කරලා ඒ හින්දම වෙන්න ඇති අපිට මෙහෙම වෙන්නේ. අපි මේවා කමා කරලා නිදහස් වෙන්න ඕනේ, නිදොස්කොට නිදහස් වෙන්න ඕනේ කියලා ඔන්න ඔහොම මහා මෛත්‍රී චේතනාවක් අරගෙන මේ ලෝක සත්‍යය කෙරෙහි, තමන් කෙරෙහි මහා දයානුකම්පිත හැඟීමක් අරගෙන ඒ කරන ලද පාප ක්‍රියාවන් තියෙනවනะ, අවඩාසාධාරණ තියෙනවනะ, අන්න ඒවට සාසන ගුණ ඉදිරියේ කමා කරලා ඒ බුදු පියාණන් වහන්සේලාගේ මහා ගුණස්කන්ධයන් ඉදිරියේදී කමා කරලා මම මේ සංසාර ගමනේ මෙහෙම අවඩාසාධාරණ කරන්න ඇති, මට මෙහෙම වෙලා තියෙන හේතුව නිසා ඔබ වහන්සේ ඉදිරිපිට මම කමා කරනවා, මට කමාව ලැබේවා, මින්මතු මම එවැනි අවඩක් අසාධාරණයක් කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා එයින් වැළකිලා. ඒ විතරක්ම නෙමෙයි, අපිට පුළුවන් නම් අපි ලෝක සත්‍යය කෙරෙහි එහෙම අවඩ අසාධාරණ කරලා අපි අද ඒකට විපාකයක් විඳිනවා නම්, අපි කාගෙන් හරි බැනුමක් අහනවා නම්, අපි මේ බැනුම අහන්න හේතු වුනේ අද හොඳට ඉන්නවා, අපි මේ මිනිස්සයාට කොච්චර හොඳ කරත් අපිට මේ මිනිස්සයා බයිනවනේ, ඔහොම සිතුවිලි තියෙනවා. එතකොට අපි හිතන්න ඕනේ අපි අද හොඳයි කියලා මේ මිනිස්සයත් එක්ක කතා කරාට සංසාර ගමනේ මහා ගනු දෙනවා. ඒකනේ අපිට බැනුම් අහන්න වෙලා තියෙන්නේ. මම වරදක් නොකර මම බැනුම් අහන්නේ හේතු වින්දානේ. ඔන්න ඔහොම දැකලා අපට පුළුවන් නම් මම මේ හැම දිනාටම මෛත්‍රී සහගත වෙනවා, මං සංසාර ගමනේ බැනලා තියෙනවා නම් ඒ සිරු දිනාට මෙත වපුරනවා, මෛත්‍රිය වඩනවා. අන්න ඔහොම සිතුවිලි අරගෙන තත්පරයක් හෝ පුළුවන් නම් මේ ලෝක සත්‍යයගේ රාගගිනි නිවෙන්න, දේශගිනි නිවෙන්න, මෝහගිනි නිවෙන්න, ඒ අවිද්‍ය අන්ධකාරයන් නසාගෙන ඒ නිවන සාක්ෂාත් කරගන්න සියලු සත්‍යයන්ටම හේතු වාසනා ලැබෙන්න කියලා අපිට මෙත් සහගත සිතුවිල්ලකින් මෛත්‍රිය වඩන්න පුළුවන් නම්
අන්න අපිට පුළුවන් අපි මේ සංසාර ගමන කරපු අවඩ අසාධාරණ ගෙවල නිම කරන්න. එතකොට ඒ ආකාරයෙන් බලපුවම මේ අද හොඳයි කියන පිරිස්සත් නරකයි කියන පිරිස්සත් අපි දෙපිරිසම ගත්තාම මේ ඇත්තටම සංසාර ගමනේ හොඳටම ආපු පිරිසකුත් නෙමෙයි, නරකටම ආපු පිරිසකුත් නෙමෙයි. මධ්‍යස්ථව ඇවිල්ලා අවිද්‍යාව සහගතව කරගත්ත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ විපාක වශයෙන් ගෙවා දමන්නේ. එතකොට දැන් මේ වැරදි කරන පිරිස්සත් පුදුම ලැබීමක් නේ තියෙන්නේ, උන්ට හරියනවනේ, ඔහොම දේවල් තමයි අහන්න ලැබෙන්නේ. එතකොට ඒ පිරිසත් සංසාර ගමනේ දානමාන දීලා, එතකොට ඒ කාල සීමාදී අලෝභ සහගතව ආදේශ සහගතව ඒ කරගත්ත දෙයක පුණ්‍ය විපාක පැත්තක් තමයි විඳින්නේ. හැබැයි මතුවට ඒ පිරිසටත් ඒ පිරිස ඒ එක් රැස් කරන්න දස අකුසලයට වැටිලා නා, මුදල් හදල් භාවිතා කරන දස අකුසලයට වැටිලා නා. එතකොට ඒ පිරිසට ඒ ලැබෙන දේවලුත් ඒ ධර්මානුකූලව ධර්මතාවයටම අනුකූලව මොකද වෙන්නේ, විනාශයට ලක් වෙලා යනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි හොඳින් ජීවත් වෙන පිරිසක් නම් අපි වැරදි පැත්තට නොයා මේ ලැබෙන විපාකවලට නිවැරදි ආකාරයෙන් කමා කරගෙන ඒවාට එතකොට ඒ අවඩට ලක් වෙච්ච පිරිසට මෛත්‍රිය වපුරලා ඒ අය වෙනුවෙන් පින් දහම් කරලා පිනෙන් පින් පැත්තෙන් අයින් නොවි, ඒ කියන්නේ ගොඩක් අය කියන කතාවක් තමයි අපි පව් කරන්නේ නැති නිසා අපිට පින් කරන්න ඕනෙත් නැහැ කියලා කියනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපිට පින් කියන කොටසක් ඇත්තටම නිවනට යන්න නම් අවශ්‍ය වෙනවා. ඒ පුණ්‍ය පැත්තක් අවශ්‍ය වෙනවා. කියන්නේ පත්‍ය පහසුකම් ලබා ගන්න, උපනිෂ්ඨ සම්පත්තියක් ලබා ගන්න නිවනට හේතු වෙන පුණ්‍ය කර්ම තියෙනවා. ඉතින් එහෙම ටිකකුත් අපි මේ සංසාර ගමන යනකොට කරගන්න ඕනේ. අපි බුද්ධ ශාසනයක ඉපදිලා කටයුතු කරනකොට බුද්ධ ශාසනයක් තියෙන කාලෙක, බුදු පියාණන් වහන්සේගේ ජීවමාන මහා ගුණස්කන්ධයන් තියෙන කාලෙක අපි දැනගන්න ඕනේ මේ පුණ්‍ය පැත්තත් වැඩි දියුණු කරගෙන මේ ශාසන ගුණ ඉදිරියේ කටයුතු කරගනිමින් අපේ නිවනට හේතු වෙන දේවල්ම කරගන්න. අපි පව් නොකරා කියලා පින් කරන්න නැතුව ඉන්න එක අපිට ඒක සාධාරණේ කරන්න පුළුවන් හේතුවක් නෙමෙයි. මොකද පව කියන එක ප්‍රමාණයි, පව ගෙවිලා යනවා. පින අප්‍රමාණයි, පින කියන එක ගෙවෙන්නේ නැති දෙයක්. ඒක අප්‍රමාණව ලැබෙන නිවනටම හේතු වෙනවා. මේ ශාසනය උදෙසා කරන පින්කමක් නිවන අදිස්ථාන කරගෙන කරනවා නම් ඒක නිවනින්ම තමයි කෙලවර වෙන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණ කතා ඕනතරම් අපිට අහන දකින්න ලැබෙනවා. එක්තරා බුද්ධ ශාසනයක් නැති ඒ අබුද්ධෝත්පාද කාලෙක, බුදු පියාණන් වහන්සේලා නැති කාලෙක, බුද්ධ ශූන්‍ය කාලයක් කියන්නේ. ඉතින් එහෙම කාලෙක මේ වැලි සෑයක් හදලා ඒ වැලි සෑයට වන්දනාමාන කරලා ඒ හේතුවෙන් අරිහත්ත්වයට දක්වා පැමිණි අරිහතුන් වහන්සේලාගේ කතා ඔය තේරී ගාථා තේර ගාථා කියන ඒ ආපදාන පාළියේ ඕනතරම් සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ අනුසාරයෙන් බලනකොට අද අපි ඉන්නේ මේ බුද්ධ ශාසනයක තමයි ඉන්නේ. එතකොට අද අපි කොතනට හරි බෞද්ධ සිද්ධස්ථානයකට හෝ වේවා, ඒ උතුමන් වහන්සේලා උදෙසා හෝ වේවා කරන දානමාන පින්කම් පූජාවන් තියෙනවා නම් ඒවා මේ නිවනටම තමයි හේතු වෙන්නේ. නිවන අදිස්ථාන කරලම සංසාර ගමනේ අපේ නෑහිත මිතුරන්ටත් ඒ කරගන්න පුණ්‍ය කුසල ගංගාන් විහිදිලා පැතිරලා පිටලා ගලාගෙන ගිහිලා ඒ අයටත් නිවන ලබා ගන්නටම හේතු වාසනා උදාපත් වේවා කියන ඒ අදිතන් තබාගෙන පින්කමක් කරනවා නම් අන්න අපි සංසාර ගමනේ කරපු අවඩ අසාධාරණ ගෙවා ගන්න වැඩපිළිවෙලක් වෙන. ඉතින් ඒ අනුසාරයෙන් බලනකොට අද සමාජයේ හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තටම අනුකූලව ඉන්න පිරිස ඉන්නවා. හැබැයි අපි හැම මොහොතකම සිහිපත් කර ගන්න ඕනේ අපි යන්න ඕනේ මේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් යන ගමනක් නෙවෙයි. රාගගිනි නිවාගෙන, දේශගිනි නිවාගෙන, මෝහගිනි නිවාගෙන, සියලු සංසාර ගිනි නිවාගෙන ඒ යන ගමනක් තමයි යන්න ඕනේ. එතකොට මේ ලෝකෙට මහා මෙත් කිරණක්, මහා සුද්ධ ශක්තියක් වපුරන ගමන් සියලු සත්‍යයන්ට නිර්වාණය ලැබෙන, සියලු සත්‍යම මේ සංසාර රෝගයෙන් මිදෙන, අන්න ඒකට හේතු වෙන ඒ අයටත් වට පරිසරයක් හදන ගමනක් තමයි අපි යන්න ඕනේ කියලා එහෙම අදිස්ථාන තියාගෙන සියලු දෙනාටම උතුම් නිවනින් නිවී සැනසෙන්නටම රාගගිනි, දේශගිනි, මොහොනිගිනි නිවේවා කියන ඒ අදිතන් තබාගෙන සියලු දෙනාම කටයුතු කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම subscribe කරන්න.